ආයුබෝවන් ආශා ටේස්ට් channel එකට ඔයාලව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද යාළුවනේ? ඔයාලා හොඳයි කියලා හිතනවා. මම ගොඩ දවසකින් මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් අද මන් දෙල් කිරට හදන තමයි හදන. මේ දවස්වල දෙල් ගොඩාක් තියෙනවනේ. හැබැයි ඉතින් මෙහෙනම් දෙල් ගෙඩියක් රුපියල් 200ක් විතර වෙනවා. මම ඉතින් අපේ ගමෙන් තමයි ගෙන්න ගත්තේ. ඉතින් මගේ channel එක subscribe කරලම මගේ වීඩියෝ බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඔන්න ඉතින් දෙල් ගෙඩිය අරගෙන පොතු කබල ඉවත් කරා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කෑලි ටික සෝදලා ඊට පස්සේ හට්ටියක් අරගෙන ඒ හට්ටියට ඔයිල් ටිකක් දාමු නේද? ඉතින් ඔයිල් ටික එක් කරලා ඔයාලට ඕන වෙජිටබල් ඔයිල් උනත් ගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අත් උනාට පස්සේ අපි ඒකට සුදු ලුණු බීලුණු කරපිංචි එක් කරන්නත් ඕන නේද? මම ඔයාලට දෙල් ගෙඩිය කපන විදිය පෙන්වන්න කරන්නේ නැහැ. මට ඒක වීඩියෝ කරගන්න අපහසු වුණා. ඔයාලා කවුරුත් දන්නවනේ දෙල් ගෙඩිය කපන්නේ කොහොමද කියලා. ඉතින් ඕන දැන් සුදු ලුණු දාලා තියෙනවා. මේ සුදු ලුණු ටික රම්මම් පාට වෙනතේ කුට්ටක් බෙද ගන්නවා. මේ ඉතින් මම හදන ක්‍රමය සමහරට ඔයාලත් මේ විදිහට වෙන්නේ නැති හදනවා ඇත්තේ. තව අලුත් ක්‍රම තියෙනවා. අපි ඒවා පස්සේ බලමුකෝ. මේ ටිකම රම්මම් පාට වෙනදි හොඳට බෙද ගන්නවා. මැටි හට්ටියක හදනවා නම් මේක මාර්ම රසයි. මැටි හට්ටියක් නැත්තම් ඉතින් සාස්පානක උනත් කමක් නැහැ. ඒත් මැටි හට්ටියක් හොයාගන්න පුළුවන්. මැටි හට්ටි තියෙනවා. හොයාගන්න කෙනෙක්ට තමයි මැටි හට්ටි අඩුවෙන් තියෙන්නේ. ආවින්නාත් නැති මැටි හට්ටි තියෙනවානේ. එන්න දැන් කපාගත්තු දෙල් කෑලි ටික ඔයාලා ඕන විදිහට ඕන සයිස් එකට කපා ගන්න. ලොකුම කෑලි නෙවෙයි සාමාන්‍ය පොඩි කෑලි කපා ගන්න. කරපිංච ඉක්තක් දෙකකුත් එක් කරන්න ඕනේ. රසයි ගුණයි සුවඳයි ඔක්කොම කරපිච්ච වෙනකම් සුවඳයි. මේ දවස්වල ඉතින් දෙල් කාලෙනේ නේද? ගොඩාක් ගම්වල දෙල් ගස් තියෙනවා. දෙල් කිඩි හැදිලා ඉන්න ලැටින නරක්කලත් යනවනේ. අනේ දැන් ඉතින් කෑලි මිස් දාලා චුට්ටක් ඒකත් බෙද ගන්න අවශ්‍යයි. මම ඔයාලට වීඩියෝ එකේම අවශ්‍ය ප්‍රමාණවල් එක් කර ඇත්තේ. ඒව බලා ගන්න. ඔයාලගේ දෙල් ගෙඩියේ ප්‍රමාණය අනුව ටික ටික ප්‍රමාණයම වෙනස් කර ගන්නත් ඕන. 3-5 දාලා කුරුඳු කුඩු දාලා කුරුඳු කෑල්ලක් හරි දාලා මන්නම් කුරුඳු කැබලි කුරුඳු පවුඩර් හදාගෙන තමයි තියෙන්නේ. කාගුරු සල්පයක් එක් කරලා බැටත් මේක දාන්න අවශ්‍යයි. දැන් මේ ඔක්කොම ටිකක් බෙද ගන්න. බලන්නකෝ ලස්සනට බෙදෙනව නේද? දැන් ඔන්න දෙල් කෑලි කපාගත්ත දෙල් කෑලි ටික පික් කරනවා. දැන් හොඳට මේක මික්ස් කරන්න ඕනේ. ඔබ මේ තුන පහ ඔක්කොම හැම දෙල් කෑල්ලකම හොඳට ගෑවිලා හොඳට රසෙන්න තියෙනවා. ඒ හැම දෙල් කෑල්ලක දුවා ගන්න ඕන තන පහ පිට. ඒක තමයි රසය. හොඳට මික්ස් කරලා ටිකක් තියන්න. ඊට පස්සේ ඔයා පිළිවෙලින්ම තම්බනවා නම් පිටිපිරිම නැත්නම් වතුර කෝපයක් උනත් දාලා තම්බ ගන්න පුළුවන් නේද? නැත්තම් දියගිරි මම දැන් දෙවෙනි කිර දියගිරි කෝපයක් දාලා හොඳට මික්ස් කරලා ඊට පස්සේ පියනකින් වහලා තිබ්බ දැන් දෙන්න. මම නම් මෙතන දෙල් ගෙඩියම ගත්තේ නැහැ. මොකද මගේ ගෙදර ඉච්චට කට්ටිය ගොඩක් නැහැ නේද? ඒ නිසා මම දෙල් ගෙඩියෙන් භාගයක් තමයි ගත්තේ. ඉක්මනටම තැම්බෙනවා. මොකද මේක නිකම් හරිම පිටිගතියනේ. ඉක්මනටම තැම්බෙනකොට ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ. දැන් ඉතින් ඔන්න මිටි කිරිත් දාලා දැන් අර කිරෙන් තැම්බුණානේ. ඊට පස්සේ මිටි කිරිත් දාලා ටිකක් තියන්න. පොඩ්ඩක් පියනකින් වහලා තිබ්බත් කමක් නැහැ. නැත්තම් පියනකින් වසන්නේ නැතුව තිබ්බත් කමක් නැහැ. දැන් ඔන්න ලුණු පුඩුත් එක් කරන්න අවශ්‍යයි. ඔයාගේ රස අනුව ලුණු එක් කරන්න. ඒක මට කියන්න බෑ ඔයාට ලුණු තේ හැන්දක් තේ හැන්දක් භාගයක් දාන්න කියලා. මම තේ හැන්ද භාගයක් තමයි එක් කරේ. ඔයාගේ තින් ප්‍රමාණය අනුව තමයි ඔයා රස අනුව එක් කරගන්න. ලුණු එක් කරන්න බය නම් මුලින්ම ලුණු සල්පයක් දාලා ඊට පස්සේ රස අනුව ඒකත් දාලා රස බලන්න. එහෙම පුළන්තර ලුණු එක කරේ කර වැඩි වෙන්නේ නැහැ. බලන්නකෝ ලස්සන තියෙනව නේද? ඉතින් යාළුවනේ මේ වගේ තවත් වීඩියෝ බලන්න එන්න කියන ඔයාලට ආරාධනා කරන. ඒ වගේම මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම අදම වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරගෙනම යන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉතින් ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නම්. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවාට.